ശ്രീലങ്ക കണ്ടാമത്ത് ഇന്ത്യ കണ്ടാമത്ത് അത്ര ടി ട്വന്റി തരംഗാവലി അവസാനം എന്നെ ശ്രീലങ്ക കണ്ടാമത്ത് ജയഗ്രഹണയക് ലബാദീല ഇതിഹാസി പലവിനി വത്താവട് തമ ഈ വകേ ശ്രീലങ്ക കണ്ടാമ ഇന്ത്യ കണ്ടാമക് ടി ട്വന്റി തരംഗാവലിയക്കതി പരാജയട്ട് പാത് കരാന്നേ മിനിസാ മേ ജയഗ്രഹണി ശ്രീലങ്ക കണ്ടാമട്ട് ഗോഡക് വേദഗത് അപിട്ട് ടി ട്വന്റി ലോക കുസലാനേട്ട് യാന്ന വെഡി കാലയക് നെതി നിസാ മേ വിദിയട്ട് ലബാഗന്ന ജയഗ്രഹണ വലിൻ മാനസിക വേത്വന ശക്തിമത് വീമ തമൈ ഗോഡക്മ വേദഗത് വെന്നേ മേഗന ശ്രീലങ്ക സുപ്രി ദംഗ പന്ദ്യാവന ക്രീഡക മുത്തയ്യ മുരളിധരൻ ക്രിക്കറ്റ് ഇൻഫോ വെബ് അടവിയക്ക് അദാസ് ദക്വല തിബുനാ മെതെന്തി മുരളി කියලා තිබුණ ශ්‍රී ලංකා කණ්ඩායමට ගොඩක්ම වැදගත් වෙන තරඟ දිනන ක්‍රමය ගැන මේ තරඟාවලියේදී ඉගෙන ගත්තා කියලා. මේ තරඟාවලියට සෙල්ලම් කළේ මොන විදිහේ ඉන්දියා කණ්ඩායමක්ද කියන එක ප්‍රශ්නයක් නෙවෙයි. අපි පරාද කළේ ඉන්දියා කණ්ඩායම. ඉතින් අපි තරුණ කණ්ඩායමට ඒක ගොඩක් වැදගත්. මොකද අපි පසුගිය කාලෙම ලැබුවේ පරාජයන් විතරයි. දිනනවා කියන එක කලාවක්. අපිට දිනනවා කියන දේ අමතක වෙලා තිබුණේ. ඉන්දියා කණ්ඩායම එක්ක තරඟාවලියේදී තරඟ ජයග්‍රහණය කරලා අපි ජයග්‍රහණය කරන විදිය ආපසු ඉගෙන ගත්තා. මම හිතන්නේ ඒ හැඟීමට ලොකු දෙයක් කරන්න පුළුවන්. ජයග්‍රහයි හැඟීම කියන දේ අමතක කරන්නේ නැතුව ඉස්සරහට අරගෙන යන්න පුළුවන් නම් මම හිතන්නේ මේ තරගාවලියෙන් ලැබුණු වටිනාම දේ තමයි කණ්ඩායමට ආපසු දිනන විදිය මතක් කරගන්න අවස්ථාව ලැබුණු එක. ඒ වගේම සුපිරි ශ්‍රී ලංකා දඟපන්දු යවන්නා කියන්නේ වනිදු හසරංග කියන ක්‍රීඩකයා තනියම පෙන්නපු දක්ෂතා දිනන කණ්ඩායමක් ඇතුළේ පෙන්වන්න ලැබුණ එක ගොඩක් වැදගත් කියලා. මම හිතන්නේ වනිදු ක්‍රීඩකෙක් විදියට පසුගිය කාලෙම හොඳට කළා. හැබැයි කණ්ඩායම් පරාදුන් නිසා වනිදු තනි ක්‍රීඩකෙක් විදියට පෙන්නපු දක්ෂතා ගැන වැඩි කතා කරන්න ලැබුණේ නැහැ. දැන් කණ්ඩායම ජයග්‍රහී කණ්ඩායමක් වුණාම අපිට වනිදුගේ හැකියාවන් ගැන වැඩිපුර කතා කරන්න අවස්ථාව තියෙනවා. නායකයෙක් විදිහටත් අපිට තේරීම් ගොඩාක් නැති වුණාට දසුන් දිගු කාලීනව ඒ වගකීම ලබා දෙන්න ඕන කියලා තමයි මුරලි කියන්නේ. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket වීඩියෝ නැවුම් දෙස් අපරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.